ඒයටතේ අප පලවෙනි පාඩම ඉන්ට්‍රඩක්ෂන් ටුලෝ එමනැත්තං නීතිය හැඳින්වීම ඒ අයටතේ අපි කතා කරනවා නීතිය කියන්නේ මොකක්ද නීතිය වැදගත්කම්මනොවද සහවශ්‍යතාව එතකොට ලසිිෆිකන් of්ලෝ ඒ ගැන්න නීතිය වර්ගීරණය නීතිය විවිධ පැතිකඩ ශ්‍රී ලංකා අධිකරන පද්ධතිය ශ්‍රී ංකාවරලත් ගැන කාධ කරන ආයතනය ගැන ට සරකුම්පත්තා නිනීමය කොමිෂන් සභාව කොටස් වෙලඳ පොල ආයෝජන මණ්ඩලේ සමාගම් රජිස්ට්‍රාර් රේගු දෙපර්මෙන්න්තු සහ මහා බැංකුව කියන ප්‍රධාන මාතෘකා අයට අපි කතා කරනවා ඒකෙන් පලනි මාතෘකාව තමයි නීතිය කියන්නේ මොකක්ද කියන එක නීතිය කියන දේ සරලව අදහස ගත්තොත් එහෙම සමාජය නිසිලෙස නියාමනයට හෝ පුද්ගලයන්ගේ හැසිරීම් නියාමණයට සාධනගාද රීතීන්වල එකතුවක් තමයි නීතියක් කියලා කියන්නේ ෆොලෝ එකන්න නීතියක අවශ්‍යතාවය නීතියක් අවශ්‍යවෙන්නේ පුද්ගලයන්ගේ සමාජීවත්වන පුද්ගලයන්ගේ හැසිරීම පාලනය කරන්න ඒ වගේම ව්‍යාපාර කටයුතු කරගෙන අද්දිත් නීතිය කෙන දේ නැතුවම බෑ ඒ වගේම තමයි ීති නීතිලා ඒක ලක්ෂණය තමයි සමාජයේ යම් යම් වෙනස්කමුත් එක් කාලෙෙන් කාලට ඇති වෙන වෙනස් කම් එක් නීතිය වෙනස් වෙනවා. ඊට පස්ස අපිට දිලදිෙනවා සම් ෆන්ඩමෙන්න්ටල් කන්cept ලහැජ ඒන්නේ නීතියට අදාළව මූලික ලක්ෂණ ගේපයක් පලනක තමයි ලෝහැස සල එකන්නේ නීතියට විෂයක් තියෙනවා එක ඉගෙන ගන්න පුළුවන් ඒ ගුප්ත හෝ රහසිගත හෝ දෙයක් නෙවෙේ එක ගෙන ගන්න පුළුවන් දෙයක් විශායනුබද්ධ කරුණක් නීතියකයන්ට පස දෙවැනි ක් තමයිඇ ලෝ කම්පල එකැන නීතිය කියන දේ සංකීන්න වෙන්න පුළුවන් යන්නවා යම් අවස්ථාවලදී තුන්වෙ නික තමයි දරflowෝ ශ්‍රලංකාස් entire මන් පසි of the rule of flowෝගැන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත නීති පද්ධතියම හැදිලා තියෙන්නේ නයිතික මූල ධර්ම මත පදනම් වෙලා අතරනි ලක්ෂණ තමයි ලෝස්සා ඉන්ෝස ෝස්බල් කළගන්නේ බලාත්මක කළ හැකි ලංකාව ගත්තත්හෙම ලංකාවේ රජේට නීතිය බලාත්මක කරන්න පුළුව එකක තමයි හතරනි ලක්ෂණය හිටවස පස්ුවනි ලක්ෂණේ ලෝවන්මෝරස් එකන්නේ නීතිය සහ සදාචාරය මෝආකසවි good news bad of human ක බිහිේවිය පුද්ගලයන්ගේ හැසිරීමේ හෝ නැත්තම් පව එයාලගඇව පවතින හොඳ හෝ නරක තමයි සදා චාරය කියලා කියන්නේ පස්සේ අවසාන ලක්ෂණ ඉදිලා තියෙන්නේ ලෝවන් ජොස්ටිස් ලෝවෙන්න් ජටිස් කියන්නේ නීතිය සහ යුක්තිය නැත්ත නීතිය සහ සාධාරණත්වය. අපිස්සල්ල කතා කරපු ලෝවෙන් මෝල් මෝරල්ස් කියන එකයි ලෝවන් ජස්ටිස් කිය දෙකම එක සමානයි. අපිද නීතිය ලක්ෂණ හයයක් කතා කර පලවෙනි එක තමයි ලෝහැස් සබ්ෙක්් නීතිට විෂයත්තියන විෂානුබද් කරුණක් නීතිය කියන්න ඊට පස කතා කා ී යම් යම් අවස්ථාවලදී යම් තැන්වලදී සංකීර්ණ වෙන්න පුළුවන් ඊට පස්සේ කතා කරා තුන්වැෙන කාරණාව විදිහයට ශ්‍රී ලංකාවේ මුළු නීතිපද්ධතිීම හැදිල තියෙන්නේ නීති මේ නයිතික ප්‍රතිපත්ති මත ට පස්සේ පස්වෙනි කාරණාව හතරනි කාරණාව ලෝස ඉම්ෆෝස්බල් නීතිය බලාත්ම කරන්න පුළුවන් ඉට පස්සේ නීතිය ප ලක්ෂණ විදිහයට කතා කරේ ලෝ lowෝ ෝරස් එක නීතිය සහ සදාචාරය පස් අවසාන කරණාව අවසාන ලක්ෂණ විදිහ කතා කරේ lowෝවන් ජ නීතිය සහ යුක්ටිය නැත්තන් නීතිය සහ සාධරනත්ය. ඉට පස්සි තියන වැදත්න මාත්‍රකකාතමයි ලිකන් නොflowෝ එකඇ නීතිය වර්ගී කරණය කල තියෙනවා සිවිල් ලෝවන් මිනල්ලෝ සටන් lowෝව පල්ලෝ ි ලෝ නන් ලෝ ව ්‍ර ඉර්නශල් ලෝ සහ අවසානක පර්සනලෝ ව ටෙරිටෝියල් ලෝ විදිහට එකන්නේ කරන් කතාකරොත් එහෙම පලවෙනි එක තමයි සිවිල්ලෝ සිවිල් ලෝ කියලා කියන්නේ සිවිල් නීතියට සිවිල් නීතිය හැඳින්ොත් එහෙම පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව සහ එම අයිතිවාසිකම් තිවසිකම්සා වගකීම් කඩවීමකදී ඊට ගන්න පුළුවන් ක්‍රිය මාර්ගෙන තයි ඊට යෙන පිළියම් ගැන තමයි සිවිල් නීතියයේ දී අවධානයමු කරන්න සිවිල් නීතිය සිල්නීති අරමුණ තමයි වැරදි නිවැර දිකිරීම කියන්නේ වැරදිවලට පිළියම් යෙදීම ඒකට සම්බන්ධ වෙන පාර්ෂවයන් තමයි පලෙන්ට ිෆ ඒගන්නේ පැමිණිලි කාර පාර්ශවය හ විද්ති කාරපාර්ශවය පැමිණි කාර පාර්ශවය කියලා කියන්නේ අපි පැමිණිල්ල දානකෙන පැමිණල්ලට ලක්වෙන කෙන තමයි විත්තිකාර පර්ශය කියල කියන්. පැමිණිල්ල ගොුණු කරන්නේ ඩිස්ට්‍රික්ෝට්ටගේ සාමාන්‍යෙන් කට්‍රක්ේ ඇන්න ගිවිසුමක් පොපෝට මැටර්ස්යැ දේපල සම්බන්ධව පවතින මහරිකාරණාවක් නැත්තැන් ඩිබෝස් මැටස් එක ඩික්ක සාධ කාරණාවක් වගේ දේවල් යන්නේ සිවිල්ලෝ එක හරා. ඉට පස දෙවනි නීති තම ක්‍රමිණුල්ලෝ ක්‍රමිණොල්ල කියලා කියන්නේ අපරාධ නීතියට. අපරාධ නීතිය කියලා කියන්නේ. ්‍රයිමා ඔෆන්ස සගෙන්ද ස්ටේට් එකන සම්මතයට එරැහිව ගිහිල්ල කරපු සමාජයට කරපු වැරැද්දකට. අපරාධ නීතියේදි සැලිමත්තුවවෙන්නේ යම් පුද්ගලයකුගේෙන් සමාජය වෙත ඇති වගකීම පෙන්නල දෙන්න තමයි ක්‍රමිින්නොල්ලො එක තියෙන්නේ පුද්ගලයෙක විසින් නොකොළ යුතු දෑ ඒකෙන් පෙන්නල දෙනවා සහිය වැන්නක් සිදුකිරීමෙන් නවුන්ට රත්වන දඩුවම් මොනවාද කියලා ඒ පෙන්න පෙන්නල දෙවා ක්‍රිමිණල්ුවගේ යාල් අරමුණ තමයි නීති ආරක්‍ෂා කිරීම සහ අවශ්‍ය දඩුවම් පැමිණිවීම ඒකට අදාළ අධිකරණය තමයි මහෙස්ත්‍රාත් අධිකරණීම නැත්තං මැජිස්ට්‍රේට් කෝට් ෝ හයිකෝට් එක මහෙස්ත්‍රාත් අධිරණය හෝ හෙලඋසාාවිය ක්‍රිමිණල්ලෝ නැත්තං අපරාධ නීතියට අදාළ වෙන්නේ මඩ එකක් එකැන ගාතනයක් රේප් දූෂණයක් හෝ තේට් හෝරකමක් ඒ වගේ ඒව තමයි ඝාතනයක් දූෂණයක් හොරකමක් වගේ තම කිල් ලව එක හරයන්නන්නේ හිට පස ළඟව වගේග කර තයි සබස්ටට ලෝවෙන් ප්‍රසී ජුර ලෝ ඒ එක සබස්ටේම් ටියවලෝ එකක් කිය ගැන එක සිංහල තෙරුම තමයි හරයාාත්මක නීතිය ඒගැන්නේඒ සිංහල තෙරුම තමයි සමාජයේ ජීවත්වෙන පුද්ගලයන්ගේ හැසිරීම නියාමනයට අදාළ වෙන නීති පද්ධතිය නැතන් තවිදිකට කියරවනම් ව්‍යවස්ථාදායක මගින් සම්මත කරනු ලබන ලිකිත ව්‍යවස්ථාපිත නීති පද්ධතිය ඒකෙන් කරන්නේ පුද්ගලයන්ගේ හැසිරීම නියාමණය කරන එක නැතන් තවිදිහකට කියවනං හරත්මක නීතිය නැත්තං සබස්ටන්ටි ලෝයක කියලා කියන්නේ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් යුතුකම් සහ වගගේ ආරක්ෂා කරන නීතිය සබ්ස්ටම්ටව් ලෝයක යම් පුද්ගලයෙකුට නඩු පවරන්න හෝ හෙම නැත්තං යම් පුද්ගලයෙක්ක නීති කටයුතුරින් ආරක්ෂා කරන්න මේ ලෝයක වැදගත් වෙනවා යම් වැරැද්දක් කරපු පුද්ගලයෙක්ට දඩුවමක් එම නැත්තන් දඩයක් නැත්තං ඒ දෙකටම අයත් වෙන්න මඟපාදන්න පුළුවන් සබ්ස්ටමටවුලු එක කරහා ඊළං එක තමයි ප්‍රොසීජොල්ලෝ එම නැත්තං කාරය පටිපාටික නීතිය ඒදි කරන්නේ යම් නීතිමය කටයුත්තකදී යම් පියවරයන්ගෙන් සමන්්ඩිත ක්‍රියාවලියකට අනුගතවීමෙන් අදාළ නඩුව මෙහැවීම සහ පාලනය කිරීම කාරය පටිපාටි නීතිය කියලා කියන්නේ තවයි දිහකට කිවතෙම අයිතිවාාසිකම් සහ යුතුකම් බලාත්මක කිරීම සඳහා වන පරිචය කාරපටිපාටය සහ ක්‍රියාමාර්ග නිශ්චිතව දක්ලා තිෙන නීතිය. කාරපටිපාටික න සියලුම නඩුවල කාර පටිපාටය තීරණය කරලා තියෙන හින්දා. එම නීතිය නිසි කාර පටිපාටියකට අනුකූල වෙන. නිසි කාර පටිපාටියකට යම් තැත්තකු හෝ තැනැත්වෙකු හෝ නඩු පවරලා තියෙනවනම් නීති මේ කාරයපටිපාටය ලැබීම සඳහා අදාලකෙන නිීතිය අනු කූල්ල අයිතියකට සම්බන්ධ වෙන පටිපා්ටික නීතිය අයිතිවාසිකම් බලාාත්ම කිරීම සහ එමඒ අයිතිවාසිකම් කඩවීමකදී ඒකට ගන්න පුළුවන් ප්‍රතිකර්ම අභාචනා කරන්න නැත්න සාක්සිිදිර්පත් කරන්න නඩු තීන්දුව ක්‍රියාත්මක කිරි කරන්න සහ වන්දි ගෙවීමආදියන්ර්ගත වෙනවා ක්‍රියාපටිාටික නැත කාර පටිපාටික නීතිය තුළ කීලංවර්ගෙන තමයි ප්ික් ලෝවන් ප්‍රවට්ලු එකකනි පොදු නීතිය සහ පෞද්ගලික නීති ෙන් පබ්ික්ලු නැත්තම් පොදු නීතිය කියලා ගන්නේ මහජනතාවට සහ රජයට එක විදිහට බලපාන නීති පදධතියක කියන්නේ සමස්තියක් විදිහයට රජයට සහ මහජනතාවට පොදුව බලපාන නීතිවලින් සමන්ිත නීති පද් දික තම පොදු නීති කියලා ගන්නේඒට උදාහරණ තමයි අණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය පරිපාලනෙන් නීතිය අපරාධ නීතිය සහ අන්තර්ජාතික නීති ඉට පස ප්‍රයිවට් ලෝ කියලා කියන්නේ පෞද්ගලික නීතිය පෞද්ගලික නීති අදාල වෙන්නේ තනි පුද්ගලයන්ට තනි ද්ගලෙක් කියලා තනි පෞද්ගලි තැතෙක් නැතන් තනි පුද්ගලෙක්ුගේට අන්ුරගන්ම ඳදුරන්නේ පුද්ගලෙක් හෝ පුද්ගල කණ්ඩායමක් පෞද්ගලි නීවලට පනම් ප්‍රවට් ලෝවල්ට උදාහන මයි ෞද්ගලක නීති ගිවිසුම් නීතිය සමාගම් නීතිය පවුල් නීතිය වානනිජ නීතිය සහ භාර නීතිය. ඊළග තමයි නැන ලෝවන් ඉන්ටර්නශනල් ලෝ නැශනල් ලෝ එක අදාළ වෙන්නේ අදාළ රට විර න්ටනශනල් ලෝ එක කියලා ගැන රටවල්ල අතට සම්බන්ධකම් පවත්වනකොට භවිත කරන නීති පද්ධතියකට අවසා වර්ගය කරන තමයි පර්සනල් ලෝ වන් ටෙරිටෝරියල්ලෝ එකයන්නේ පුද්ගල නීතිය සහ බෞමික නීතිය එකති පර්සනල්ලෝ එක අදාළ වෙන්නේ යම්කිසි භූමි ප්‍රදේශයක වාසය කරන විශේෂීතය වූ පුද්ගල කණ්ඩායමකට එකට උදාහරණයක් මයි ස්ලිම් ල ගයන එක එකනනි මුස්ලිම් ල එකක දාල වෙන්නේ ලංකාව සැලකූත් එහෙම ලංකාව කියන භූමිය වාසය කරන ඉස්ලාම් ධර්මය අදහන පුද්ගලයන්ට තමයි මුස්ලිම් ලෝයක අදාළ වෙන්නන්නේ එතකොට ඒක ඒනි ඒක පේර්සන ලෝය එකත පර්සනල් ලෝයක නිර්වචන තමයි යම කිසි භූමි ප්‍රදේශයක වාසය කරන විශේෂිත වූ පුද්ගල කන්්ඩෑමකට දාලවන නීතිී තමයි පර්සනල් ලෝය එකක් කියන්න තට ටෙඩිටෝරියල්ලෝ හෙමනැත්තං බෞමික නීතිය කියලා කියන්නේ යම් කිසි ප්‍රදේශයකවාසය කරන සියලුම දෙනාට සියලුම පිටිසට එක විදිහට නීතිය ඒ නීති අදාල වෙනවන එක ෙරිටෝරිය ලො එකක් නැතම් බෞමික නීතිය. තෙරිටෝරියල්ලුව එක හෙම ැත්තන් බවමික නීතියට දාහන ඇතමයි තේසවලාමයි කියන නීතිය දේශවලම නීතිය කියලා කියන්නේ ඉස්සර ඉන්දියාවේ මල බාර් ප්‍රාන්තීන්දලා ලංකාවට ඇල්ලා ලංකාවේ යාාපනය ප්‍රදේශයේ පදිංචිවෙච්ච දෙමළ ජනතාවට ලසුකාලනීම නඩුතු ඉන්දුවගින් ලා තිෙනවා මලබාරු ලසියන්ට සියලුම දෙමළ ජනතාව අදාළ වෙනවා කියලා. පේළග මාතෘකාව තමයි ඩින් බ්‍රංච සෆ් ලෝ එකති කතා කරන්නේ ඉස්සල්ල අපි කලසිෆිකේශන් ලෝ යටතේ ප්‍රධාන මාතෘකා කීපැක් අතා කරනේ උදානක් ද සිවිල් ලෝ ඇන් ක්‍රිමනල් ෝ සස්ටන්ටලුවන් ප්‍රසජරල්ලෝ විදිහයට එතකොට අපි සිවිල්ලෝක යටතේ කතා කරා ලම ඊට පස්ස අපි අය ප්‍රව් ලෝ එක යට දෙ කතා කරා පැමිලිලෝ ඒ විට උදාහර දැන් කතා කරන්නේ උදාහරණයගෙන් එකර ගැෙන විස්තර කරනෙ ඒයටති පලවෙෙන එක තමයි කිලෝ ලෝ එකක් කියන්නේ එක විස්තර කරලා තියෙන්නේස්කවිලව the state it ඒ කියන්නේ ඒකදි කතා කරන්නේ ර රජ ස රජයට අදාලා ආයත්තන අතර ඇති අන්තර සම්බන්ධතාවේ. එක තවත් විදිහකට කියනවනම් කන්ස්ටිටෂනල්ලෝ එකක් නැත්තං අන්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියක් කියලා කියන්නේ රාජ්‍යක් තුළ විදාායකය පාල්ලිමේන්තු හෝ ව්‍යවස්ථාදායක සහ අධිකරණය තුළ විධාආයතනවල කාර්භාරය බලතල සහ විව්හයේ නිර්වචනය කරන නීති පද්ධතියකට. ඊට පස්ේ ඇඩමිනිස්ට්‍රේෂන් ලෝ ලෝින් to පනිේන් එකනිනිස්ේන් ලෝ නැත්තම් පරිපාලන නීතිය අදාළ වෙන්නේ රාජ්‍ය පරිපාලනයා සම්බන්ධවඩි set whichග exercise of පrust public එක රාජ්‍ය අධිකාරී එත පැරල යෙන බලෙ සහ කාරයන් ක්‍රියාත්මක කිරීම පාලනය කරන මූල ධර්ම සමූහය තමයිමිනිස්ේන් ලෝ කියලාගන් ඊළන් එකතමයි ක්‍රමිනල් ලෝ ක්‍රමිණල්ලෝ එකක් අදාළවෙන්නේ සමනය අපරා දෙකට අපරාධයක් කියලා කියන්නේ මිස් කන්්ඩක් කියන්නේ අනාචාරයේදීමක් තර්ජනයක් හෝ නැත්තන් සමාජයට හෝ පොදු ආරක්ෂාවට හානිකර දෙයක් උදාහරණ තමයි මඩ් ගාතනයක් රොබරි එකෙන් මංකොල්ලයක් හ හවස් බ්‍රෝග නි ගෙවල් බිඳීමක් තෙප්ට් හොරකමක් චීට රේ් වංචා සහ දෂන් තම කටක් ලෝ කටරක් ලෝය අපිලින් ගතා කරක් ලසිෆිකේන් ලෝ යටතේ සිවිල්ලෝ යටතේ උදාහරණයක් විදිහට කටක් ලෝ එක තිබුණ කට්‍රක්ලෝ එකක් කියලා කියන්නේ පාර්ශව දෙක් හෝ කීපයක් අතර ඇතිකර ගන්න ගිවිසුමක් බලත්ම කිරීමේ හැකියාවව පිළිබඳව කට්‍රක් ලෝ එක සැිකිල්ීමත් වෙනවා ඊඟගතමයි පොපෝටි ලෝ ප්‍රපොඩි ලෝ කියන්නේ දේවල සම්බන්ධ නීතිය නිස්සුට තියන වැදගත්ම අයිතිවාසිකමක් තමයි චංචල් හා නිශ්චල දේපලවල අයිතිය ප්‍රපටිලෝක යට දෙදී කතා කරන්නේ ඉඩම් සහ චංචල දේපල සඳහා හිමිකම ලියා පදිංච කිරීමට පසේ හවුල් හිමිකම උකස් ලීසිං ආදිය සම්බන්ධ ඒගවක තමයිෆැමිලිලෝෆැමිලිලෝ එක අපි කතා කරේ පලසිිෆිකේෂන් ඔ් ලෝ යටතේ ප්‍රවට් ලෝ යටත උදරණනක්තු දියට තමයි අපි පැමි ලෝ පමිලෝයක කලින් කතා කරේ ෆමිලිලෝ එක අදාල වෙන්නේ උපත සහ නීත්‍යානු කූලභාව විවාහය දික්කසාධය දරුකමට හදා ගැනීමක් දෙමවුපියන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් සහ ස්වාමිපුරෂයාගේ ස භාරයාාවගේ අයිතිවාසිකම් අඩු සැලකිලි බාර භාරකාරිත්වය සහ මානසිික ආබාධීත පුද්ගලයන්ගේ අරක්ෂාව වගේ කරුම්. ඉළඟල කත කරන්නේ ටෝට්ලෝ ටොට් ලෝ කියන්න සිවිල් වැරදි නීතිය කියන එක ලද සැකිිමත් න්නේ රාජකාරය උල්ලන්ගනි කිරීමක් නැත්ත රජාකාරය පැහැරීමක් ගැන එකද වැදි කරුවට රැහිව අගතතිහට පත් පර්ශවය විසි නීතිම ක්‍රිය මග ගන්න පුළුව. ඉළ නීති තමයි පාර්්න ශිප් ලෝ පාර්නශිප්පයක් කියලා කියන්නේ ලාබ යිපේ මේ අරමුණ සහිතව ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයන් තර පවතින සම්බන්ධතාවකට ලංකාවේ පාර්න ශිප්ලෝ එක පදනම් වෙන්න ඉංග්‍රීසි නීතිය මත ඉළඟ නීතිය තමයි කම් පෙනිලු සමාගම්බවට අදාල වෙන නීතිය තමයි කම්පැනිිලෝ හෙමනත්ත ස මාගම නීතිය කෙළ කියන්න සමාගම නීතියෙන් වෙන පුද්ගලෙක්ු දියට තමයි සලකන්නේ සමාගම ගිවිසුම්මලට ඇතුළත්වෙනවා සමාගමලට නඩු පපරන්න පුළුවන් සමාගම් සම්බන්ධයෙන් අදාළ වෙන නීතිය හෙමනැත්තං ව්‍යවස්තාව තමයි දෙදා සතේ අංක හත දරන සමාගම් පනත. ඊළඟක තමයි ඒජන්සිලෝ මේකදී පරිින්සිිපල් කියල වචනයක් කතා කරනවා ැදදි පින්සිිපල් ගන්න විදුහල් ප තිබත් අප ප්‍රතිපත්තිවලට කියෙනන ප්‍රින්සිිපල්වත් නෙමයි අප උදාහරනයකින් බැලුත් හෙම ABC කිය පුද්ගලය තුන් දෙක් ගත්තොත් ඒ කියන පුද්ගලයා වෙනුවට B කියන පුදගලයා සීත එක්ක ගිවිසුුවක් ඇති කරගන්න එතකොට අය කිවොත් එහෙම ඒ කියන පුද්ගලයා වෙනුවටබ කියන පුද්ගලයා සීත එක්ක ගිවිසුුවක් ඇති කරගන්න එතකොට B තමයි නියෝජිතයා කියලා හඳුරන්නන්නේ එතකොට නියෝජිතයා නැත්තං ඒජන්ට් එතකට ඒජන්ස කියලා අපි හඳුරන්නන්නේ Aබ අතර පවතින අන්තර සම්බන්ධතාවය එතකොට ප්‍රින්සිිපල් කියලා කියන්නේ ඒට එතකට අදාළ ගිවිසුමේ අයිතිවාසිකම් සහ වගකීම් අයිති වෙන්නන්නේ ප්‍රින්සිිපල්ට ගැන අප පෙව්දාහනයට අනුවනම් ඒට ඒජන්සී කියෙ හඳන් වන්නේ අධාන නියෝජිතයයි ප්‍රින්න්සිපලි වතර පවතින නීතිමයන්තර් සම්බන්ධතා. ඒ සම්බන්ධ තමයි ඒජන්සි ලෝගේ අයටර්තය කතා කරන්න. ඊලක තමයි ඉන්සූරන්ස් ලෝ ඉන්සුරස් ලෝයකක් කියලා කියන්නේ රක්ෂණයක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමක් ඒ අටතට ගැනෙන්නේ ජීවිත රක්ෂණය රථවහන රක්ෂ හදිසියන තුරු රක්ෂණය දේපල රක්ෂණය සහ සමුද්‍රය රක්ෂණය තමයි බැංකිල්ලෝ බෑංකල් ලෝ එකේදී සලකා බලන්නේ බැංකුවක් මගින් සිදුකරනු ලබන සියලුම ක්‍රියාකාරකම් සහ බැංකු සහ පරිභෝගිකයන් අතර සිදුවන ගණු දෙනු. ඉල නී. තමයි බෑන්ක්‍රප්සි ෝ ඉන්ස්සල් වෙන්සිලෝ ඒ කියන්නේ බංකොල්ලොත් නීතිය. ඒක දි කතා කරන්නේ යම්කිසි පුද්ගලයන්ට හෝ ව්‍යාපාර වලට නයගවන්ඩ බෑ කියල අධිකරන මේ වශයෙන් මේ අධිකරන මේ ව ප්‍රකාශයට පත්වෙලා තියෙනවනං. ඒ කාරණ තමයි මේ ලෝවක යට තිද කතා කරන්නේ ලංකාවේ බංකොලොත් නීතිය ඉංග්‍රීසි නීතිය මත තමයි පදනම් වෙන්න. ඊළං ලෝක තමයි ත්‍රස්ට්ටු එතැදි ත්‍රස්් එකක් කියලා කියන්නේ එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක ප්‍රයෝජනය නැත්තම් ප්‍රතිලාබ සඳහා විශ්වාසනය දේපලක් රඳවා තබා ගැනීමකට එකට එතැදි විශවාසය දරන පුදගලයා ට්‍රස්්ක ධරන පුද්ගලයා ට්‍රස්ට විදියට හඳුන්නවා ්‍රස්්ටි කියල ගන්නන භාරුට එතකට ප්‍රතිලාබ ලබන පුද්ගලයාට බෙනිෆසරි කියලා හඳන්නනවා තන්න පදිංචිකරු විශ්වාසය විශවාසය තැබූ පුද්ගලයා එයාට සෙට්ල කියලා හඳුන්නනවා එතකට සෙට්ල බනිෆසරි සහ ට්‍රස්ට සහ ට්‍රස් පොපට නැත්තං පදිංචිකරු බාරකරු විශ්වාසන දේපල සහ ප්‍රතිලාභිකයා පාලනය කරන නීතිය තමයි විශ්වාස නීතිය කළ ඳුන්න. හිළං නීතිය තමයි ඉන්ටලෙක්ල් පොපටලෝ ඇන්නේ බුද්ධමය දේපල නීතිය ඒකට අදාළ වෙන්නේ කොපිරට් ඒඇන් ප්‍රකාශන හිමිකම නැත්තම් පේඩන් පන් බලපත්‍ර ට්‍රේඩ මාර්ක්ස් වෙලඳ ලකුණු සහඉන්ද්‍රස්ටියල් ිසයින්ය ගැන කාර්මික සැලසුම් ඒට අදාළ වෙන්න එතකොට ප්‍රකාශන හිමිකමක් පේටන් බලපත්‍ර වෙළඳ ලකුණු සහ කාර්මික සැසුම් ගේ දේවල් ප්‍රකාශන හිමිකමෙන් නැත්තන් කොපිරයි් එකෙන් කරන්නේ මුල් කෘතියක නිර්මාතෘට. එක රජකයාට හෝ නිෂ්පාදක නිෂ්පාදිිත භාවිත කිරීමට සහ වෙදාහරින්න පූර්ණ අයිතිය ලබල දෙනක. පේටන් බලපත් රැක් කියල කියන්නේ නව නිෂපානයක් ප්‍රසිද්ධිය හෙළි දව කරන්න ආයෝජකයන්ට නිශ්චිත කාල සීමාවක් සඳහා පපුර්ණ අයිතිය ල බල දෙනයකට. ඇත ඊට පස්සේ ට්‍රේ් මාක් නැත්තං වෙළඳ සලකුණක් කියලා කියන්නේ. වෙනත් නිෂ්පාධනයකින් හෝ සේවාවකින් තමන්ගේ නිෂ්පාදනය හෝ නිෂ්පාධිතය හෝ සේවාව වෙන්කල් අඳුරගන්න පුළුවන් විදිහේ ලකුණකට ඊට පස්සි ඉන්ඩස්ට්‍රියල් ඩිසයින් කල කියන්නේ කාර්මික සැලසුම එකන්නේ බුද්ධිමේ දෙපන නීති අයටතේ ආරක්ෂාව සඳහා සුදුසුකම් ලබන නව නිෂ්පාදනයක් හෝ ඇසුරුම් කරනයක් නිර්මාණය කිරීම. එකන්නේ කලින් තිබබ නැති විදිහට මොක්කයි ආරක්ෂාව සඳහ සුදුකම් ලබනමොකක්කරේ මු කලින් තිබ ැවිදි බිස්කට පකටක් නැතන්ලින් තිබෙන නැ විදිදේ හෙල්මට ජති හදනවා ඒකට තමයි කාර්මික සලසුම් කියර ගන්න. ඊළංඟලුවක තමයි ලේබලු ලේබලො එක කියලා කියන්නේ කම්කරුණ හිතියට. ඒකද කතා කරන්නේ සේව්‍ය සේවක අයිතිවාසිකම් සහ වගකම් එකැන සේවකයන් හ සේවයන් අතර පවතින යිතිවාසිකම් සහ වගකීම්. එතකොට සේවකයන්ව අසාධාරණ විදිහට සේවයෙන් පහකිරීමක් නැත්තනඟ ඔුන්ට වැරදි විදිහට අසාධාරණ විදිහට සැලකීමෙන් ඔවුන් ආරක්ෂා කිරීම තමයි ේවකයන්ව ආරක්ෂා කිරීම තමයි ලේබලෝවකෙන් කරන්නේ. සේවකයන්ට නිසි ලෙස සැලකීම සාතිිකරවා ලේබොෝකගේ ඇත ඉළඟලොක තමයි ඉටර්නෙශනැල්ල. ඒ එකකද වෙන්නේ රටරටවල් අතට සම්බන්ධතා පවත්තනකොට රටවල්ලල යිතිවාසිකම් ආරක්ෂා කරන්න අයිතින් ආරක්ෂා කරන්න සකස්වෙච්ච ීති සමූහයත් තමයි ඉටර්නැශනල්ල එක කියලා කියන්නේ එකට අදාළ වෙන්නේ එසත්ජාතීන් අන්තර්ජාතික ගිවිසුම් ශ්‍රී ලංකාව විසින් අත්සංකරන ලද ගිවිසුම් වගේ කරුණු තමයි ඒෙන් ආවරණය වෙන් ඊළඟ නීතිය තමයි එවමන්් ලෝඒ ගන පරිසර නීතිය ඒගෙන් කරන්න පරිස්සරය ආරක්ෂා කිරම් ඒ නීති පිහිටු ලතින් එ දස් නමසි අසූයේ අංක හතලි හත ධරන ජාතික පරිසර පැත්තන් නැශන ලනොමන් ටක්ට එක මගින් ඉළඟට සයිබලෝ නැත්තං අයිෝ සයිබලෝ නැත්තං අයිීලෝ හෙම නැත්තං ඉන්ටනෙට් ලෝ කියලා කියන්නේ තොරතුරු තාක්ෂණයට අදාලා ගැටලු විසඳර නීතියට. ඊළඟ එක තමයි ලෝ of සසේන් එකදි කතා කරන්නේ දේපල සම්බන්ධ උරුමයන් නියාමනය කිරීම ගැන අයිතිකරුගේ මරණයෙන් පස්සේ ලබා දෙන දේපලටේ්ස්ටේට නැත්තං බූදලේ විදිහට අඳුරන්න්න වි නැත්තං අන්තිමකැමති පත්‍රය විදිහයට හඳුන්වන්නේ යම් දේපලක් තවත් කෙනෙකුට අයිතිකරමින් සඳහන් කරන ලියවිල්ල තමයි අන්තිමකමති පත්‍රය වෙන්න ඇතකට අන්තිම කැමති පත්‍රය ලියන කෙනා අන්තිම කැමැත්ත පලරන්න නැත්තන්ටෙස්ටේට විහර තමයි හෝ හඳුන්න්නේ එතකට අන්තිමකැමති පත්්‍රයෙන් අදාළ දේපල නැත්තම් බූදලය හිමි වෙන කෙන හඳුන්නන්නේ එක්සේ ෙවුට විදිහට නැත්තං බූදලය හිමිකරුවිදිහයට ලෝ සසේෂන් යටතේ අන්තිම කැත්ත වගේම අන්තිම කැමැත්තක් නැති උරුමය වුණු තාවරණය කරනු. එකටි ඩෆන් ප්‍රාංචස් ඔ් ලෝ කියන ප්‍රධාන මාතෘකාව කතා කල් ලඉවරයි ඉළඟට පි කතා කරන්නේ ලීගල් සිිටම් නැත්තන් නීති පද්ධතිය පිළිබඳ. ඒකදී අව ලෝස් කියන මාතෘකාව යට දෙදී රෝමාන් ඩ් ලෝ ඉගලි් ලෝ ස්පෙශල් ලෝ කියල ප්‍රධාන මාතෘකා අත්තුුණක් වුයි ස්පෙශල් ලෝ එක යටතේ කැන්්ඩියෙන් ලෝ තේශවලාමයි ලෝ සහ මුස්ලිම් ලෝ කියන ප්‍රධානතුනයි කතා කරනවා. ස්තරෝම රෝමන් ඩක්්් ලෝ එකනේ රෝම ලන්දේසි නීතිය රෝම ලන්දේසි නීතිය කියලා කියන්නේ ලන්දේසි වින් ශ්‍රී ලංකාව පාලනය කරන කාලේදී ලන්දේසින් විසින්ම ්‍රී ලංකාවට හඳුලදීපු නීතිය. ඒ නීතිය වර්තමානය වනකොට රට පොදු නීතිය එහමනත්තන් ශේෂ නීතිය දිහට හඳුන්වනො ශේෂෙන් නීතියක් කියලා කියන්නේ යම් නිශ්චිත සිදුවීමකදී පාලනය වන්නව නීතියේ පිළිබඳ කිසිදු සඳහනක් නොමැතිය අවස්ථාවකද අදාළ වෙන නීතියට. ඒ හින්දා රෝමලන්දේසි නීතිය අප රටේ ශේෂ නීතිය කියලා හඳුන්වන්නේ යම් කිසි නිශ්චිත සිදුවීමකට අදාළව අනෙකුත් නීතිය ඒ ගැන බලප පවැත්වෙන නීතිය ඒ ගැන කිසිම සඳහනක් නොමැතිය අවස්ථාවලදී රෝමලන්දේසි නීතිය යොදාගන්න හින්ද තමයි රෝමලන්දේසි නීතිය ශේෂ නීතියක් කියල හඳුන්වන්නේ. පොදු නීතිය කියලා කියන්නේ. විශේෂ පුදගල නීතිවලින් පාලනිවන පුදගලයන්ට හැර රටේ ජීවත්වන අනිකුත් සියලු දෙනාටම අදාළ වෙන නීතිය. එකකින් ද රෝමලන්දේසි නීතිය ලංකායි පොදු නීතිය විදිහයට හඳුන්න නො. ඒට හේතුව තමයි උඩ රට නීතිය වගේ විශේෂයෙන් පුද්ගලයන්ට නීතියකින් පාලනය කරන්නේ නැතියවස්ථාවලදී පොදුව ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලුම දෙනාට රෝමලන්දේසි නීතිය අදාල වෙනක තමයි එක හේතු. ලන්දෙසි යුගගේට වඩ ්‍රරිතානය යගගේ ඇ තමයි රමන්් ඩ් නැතං රෝම ලන්දෙසි නීතියට වැඩි වැදගචකමක් ලැබිලා තියෙන්නේ. ඊළක් නීතිය තමයි ඉංගලි් ලෝ එකන ඉංග්‍රීසි නීතිය බ්‍රතාන්‍ය පාලනයේ දීර්ග කාලපලි පරිච්චේදය තුළ ඉංග්‍රසි නීතිය ලංකාවේ නීති පද්ධතියේ වර්ධනයට බලපෑම් වෙලා තියෙනවා ඉංග්‍රීසි නීතිය ඇතුළත් වෙලා ලංකාවේ විශාල ප්‍රමාණයක් අනඥ්‍යාපනත් ම්බතවෙලාතියෙනවා ඒවගින් කකිීප ඇත්තමයි සිවිල් නීති අඥ්‍යාපනත බාන්්ඩ විකිනීමේ අඥ්ඥා පනත විනිමේ ආඥාපනත බුද්ධිමේ දේපලා අඥාපනත වගේ අනපනත් ඉළඟ අපි කතා කරන්න ස්පේශල් ලෝස් ස්පේශල් ලෝ කියල කියන්නේ ලංකාවේ විශේෂයත වූකාණ්ඩ වලට අදාළ නීති සහමූල ධර්ම වලට මූලික විදිහට ස්පෙෂල් ලෝස් තුනක් තියෙනවා පලන එක තමයි කැන්ඩියන් ලෝ දෙවැනි එක තමයි ටේසවලා මයි ලෝ කියන එක තුන්වෙෙන එක තමයි මුස්ලිම් ලෝ එකෙන් අපි කැන්්ඩියන් ලෝ කැන්න මොකක්්ද කියලා බලන් කැන්්ඩියන් ලෝ කැන්ඩියන් ලෝ කියලැන උඩරට නීතිය උඩරට නීතිය අදාල වෙන්නේ ලංකාවයි උඩරට ප්‍රදේශේ පදිංචි සිංහල ජනතාවට එතකොට කැන්්ඩියෙන් ලෝ එක යටතේ නීති සම්පදනයලා වෙලා තියෙනවා එක්ද සටසය පහළ වේ උඩරට සම්මුූතිය උඩරට ඉඩම් පැවරීමේ ප්‍රකාශය උඩරට නීති ප්‍රකාශනිසාහ සංශෝධන පනත උඩරට විවාහ සහ දික්කසාද පනත උඩරට අනුප්‍රාප්තික පනත අනුප්‍රාප්තික පනත කියන්නේ උරුමයන් සම්බන්ධව නුවර නිත්‍ය පදිංචි පැවැති ස්කොඩ් ජාතිකකුගේ භාරය අාවට ඇවිසින් අත්කරදත් දේපල උඩ රට නීතියට අනුව වන්න දපලක් වශයෙන් දැීමට අයිතිය පවතින බවට තිරය කලා තියෙනවා. ඉළඟ තියන්නේෙ තේසවලාමයිල්ලෝ තේසලාමයිලෝ නැතන් තේස්ලාම නීති කල ගන්නේ ලංකාවේ ආපන අර්ධද්‍යවිපේ පදිංචි සියලුම දෙමළ ජනතාවට අදා වන නීතියක් ඒක පෞද්ගලික සහ ප්‍රාදේශය ගති ලක්ෂණවලින් සමන්්‍යතයි එක පුද්ගල නීතියක් කියලා කියන්න නැම් පෞද්ගලික ක්ෂණවලින් සමන් විතයි කියැන්න හේතුව තමයි එක උතුරු පලාතේවාසය කරන සියලුම දෙමළ ජනතාවට අදාලා වෙනවා කියන එක බෞමික නැත්තම් ප්‍රදේශීය ලක්ෂණවලින් සමන් විතායි කියන්න හේතුව තමයි ඒ උතුර පලාතයේ පිහිටි සියලුම් ඉඩම්වලට අදාළ වෙනවා ඒ ඉඩ ඉඩම අයිතිය සිංහල කෙනෙක්ට ද ඇත්ත මුස්ලිම් කෙනෙක්ට ද දෙමළ පුද්ගලෙක්ටද කියන එක නොස ලකාහරලා. ම නීතිය ත්‍රීකුණාමලය පුත්තලම සහ මඩකලපු ප්‍රදේශවල ජනතාවට දෙමළ ජනතාවට අදාළ වෙන්න නමුත් මන්නාරම ප්‍රදේශයේ පදිංචි දෙමළ ජනතාවට මිනීතිය අදාල වෙන ලාමයි නීතිය කියලා ගැන පුද්ගල නීතියක යාපනය ප්‍රදේශේ උතුරු ප්‍රදේශයේ පදිංි දෙමළ ජනතාවට අදාවා ලංකාවේ කොහේ ජීවත් වනත් යාලා. ඒ වගේම මේ නීතිය අදාළ වෙනවා ඒ ජනතාවගේ නිශ්චල සහ චංචල දේපලවලටත් ඒ දේපල රටේ කොහේ ස්ථාපිත වෙලා තිබ්බත්. ඒගවට මුස්ලිම් නීතිය. මුස්ලිම් නීතිය අදාල වෙන්නේ ලංකාවේ ඉස්ලාම් ධර්මය අදහන සියලුම ජනතාවට එයාලගේ විවාහා දික්කසාද සහ අනෙකුත් සියලුම ගැටලු පාලනය වෙන්නේ ගස් නමසය පණස්සේකේ අංක දහතුන දරන විවාහ සහ දික්කසා ද පනත මගේ. ඊළඟට තියෙන ප්‍රධාන මාතෘකව තමයි ලංකාවේ අධිකරන පද්ධතිය බලය සහ කාරයන් ගැන කතා කරන්න. අණ්ඩුක්‍රම අවස්ථාවේ හතරේ ඇව ගන්ති ආරම්බෙලා තියෙන්නේ අ්ඩු ක්‍රම අ්‍යවස්ථාව මගේ නිර්මාණය කරන ලද හෝ ස්ථාපිත කරන ලද හෝ පිළිගත් හෝ, නේතියෙන් නිර්මාණය කරන ලද අධිකරණය විනිශ්චය සභා සහ ආයතන හරහා ජනතාවගේ අධිකරන බලය පාර්ලිමේතු විසින් ක්‍රියාත්මක කළේ යුතු බවට තමයි ආණ්ඩුකුම අවස්ථාවේ හතර සී වගන්තය ආරම්භවෙලා තියෙන්නේ අණ්ඩුකම අ්‍යවස්ථාවේ එකසේ පස්සන වගන්තයේ සඳහන්වෙලා තියෙනවා යුක්තිය පසදිලීමේ ආයතන විදිහට ශ්‍රේෂ්ඨ අධිය අභ්‍යාචනාධිකරණය සහ මහාදිකරණය. ම්ෝෝ <Sedith> <Sedith> of appeal highකෝට විදිහට සඳහන්න ලා තියෙන එක්දස් නමසි හැත්තාටේ අංක දෙකදරන අධකරන පනතය දෙවැන වගන් තියමගින් යුක්තිය පසදිලීමේ ආතන විදිහට පළමු අතාවට නමු කර තියෙන මහාධදිකරන දිස්ත්‍රික් අධිකරනේ පවුල් අධිකරන්නේ මහිස්්‍රත් අධිකරන සහ පාථමක අධිකරන නැත්තහයිකෝෝ familyකෝ පලන එකතමයි ප්‍රමරිෝ දස් නමසේ ඇැත්තා අටේ අංක දෙක දරන අධිකරන පනත යටතේ පිහිටවලා තියන කුඩාම අධිකරණ තමයි ප්‍රයිමරි කෝට් කියක ගන්නේ ප්‍රයිමරිකෝට් එක නැත්තම් ප්‍රාථමක අධිකරනය අධිකරන බලය මයිත්‍ර අධිකරනයට නැම් මජිස්ට්‍රේට් කෝට් එක තමයි ලැබිලා තියෙන්නේ. මේ අධිකරයට නැතම් පයිමරි කෝට් එකට සිට දඩුවමක් සහ දඩනියම කිරීමට සීමිට බලතල තියෙනවා සහ සිවිල් හා අපරාධ අරව් සම්ධයෙන්. පයිරි කෝට්ට සීමිත අධිකරන බලයක් ලැබලා තියෙන. ප්‍රයිමරි කෝට් එකේ මුල් අධිකරන බලය මුදල්ම අධිරන බලය රුපියල් එක්දස් පන්සීය නොයි උන එක් මනවැන එක්දස් පන්සිීට සීම වෙලා තියෙනවා. ඉලා එක මයි මැජිස්ට්‍රේට් කෝට් එක කියන්නේ මහෙස්ාත් අධිකරන මහස්තත් අධිකරණේ පිහිටවර තියන්නේ එක්දස් නැසේ හැත්තාටේ අංක දෙක දරන අධිරන පනත මගේ මහෙස්ටාත් අධිකරණේ ප්‍රධානය මහෙස්ටාත්වරයඇ දිහට හඳුන්නනවා. මහෙස්ටත් අධිකරණය අපරාද නඩු සම්බන්ධයෙන් මුල් අධිරන බලය ක්‍රියාත්මක කරනවා. මහෙස්ටත් අධිකරන එක අධිකරන බලය තමයි දණ්ඩ නීති සංග්‍රහයායට තයේවන සියලු වැරදි සහ අපාද නඩු විධාන සංග්‍රහ යට තේවන සියලු වැරදි. මහෙස්ටාත් අධිකරණයට ඇධි කරනේ බලය ඇතයි වෙනත් නීතිය එකක සඳහන්ුවන සියලු වැරදි සාධකරණය වෙනුවෙන් සඳහන්ුවද දෙවසරකට නොවැඩි බඳනාගාර ගත කිරීමගින් සහ රුපියල් එෙක්දස් පන්සිියකට නොවැඩි දඩයකින් දඩුවම් කල් හැකි වරද්දක් වන්නා වූ සියලු වැරදි. අධිකරණය පිළිබඳ සඳහනක් නොමැති එහෙත් දෙවසරකට නොවැඩි බන්ධනාගාරගත කිරීමකින් සහ රුපියල් ලෙක්දාස් පන්සිියකට නොවැඩි දඩයක්කින් දඩුවම් කල් හැකි වර්දක් වන්නාවූ සියලු වැරදි. සහ නඩත්තු නඩු. මේව තමයි මහෙස්ත්‍රත් අධිකරණයක බලතල. මහිත් අධිරණක අභ්‍යාචනා පළාත්ම හාධිකරණයට අභ්‍යාචන අධිකරණයට සහ යම්යම්ම අවස්ථාවලදී ශ්‍රේෂ්ට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. මහිස්ත් අධිකර මහෙස්ත්‍රත්වරයා පත් කරන්නේ අධිකරණ සේවා කොමිෂන් ස්භාව විසින්. ඉළඟ මමාතෘකතමයි දිස්ට්‍රික් කෝට් ිට්‍රික් කෝට් එක පිහිටවල තියන්නේ නැතන් දිසාධි කරන පහිටවල තින එක්දස් නම හත්තතාට යක දෙක දරන අධිරන සංවිධාන පනත මින් ආධිරන පහිටවල තියෙන්නේ ල් ඩු සම්බන්ධයෙන් දිසාධිකරණ ප්‍රධානය තමයි දිසා විනිශ්චකාරවරයා. සියලුම සිවිල් ආදායම් විශ්වාසයසාක බංකොලොත් භාවය සම්බන්ධයෙන් දිසාධිකරණයට අසීමීත බලයක් තියනවා. සෑම අධිකරණ දිස්්‍රිකයකම දිස්තට්‍රික් ුසාාවයක්ක් නැතන් දිසාධිකරණයක් ස්ථාපිත කරනවා කරලා තියෙනවා. මෙ වෙනකොට ලංකාවේ අධිකරණ දිස්ට්‍රික්ක පණ හතරක් තියෙනවා. දේපල සම්බන්ධ ගෑටලු හිමියන් සින් කුලි නිවසියන් නිවත්කිරීම සම්බන්ධ ගැටලු නයාපසු අයකිරීම සම්බන්ධ ගැටලු හානි සහ අලාභ වෙනුවෙන් වන්දි අයකිරීමේ ගැටලු දිස්ශ්්‍රික් අධිකරණය විසින් හසුරුවන සිවිල් ගැටලු අතරට අයත්වෙනවා. දිසාධිකරණයේ නඩු තීන්දු තීන්දු ප්‍රකාශසා අඥාවලට අදාළ විරුද්ධ වන අභ්‍යාචනා නියමිත කාලය තුළ අභ්‍යාචනාධිකරණයට ඉදිරිපත් කරන පුළු. ඉළඟදි කරණය තමයි මහාදිකරණේ නැත්තං හයිකෝට්. ආ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටෝල තියෙන ලංකාවේ මහාදිකරණය මූලික වශයෙන් බලතල කීපය එකට යටත්වෙනවා. ඒව තමයි අපරාධ සම්බන්ධ අිකරන බලය, මුහ දෙසිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධය අධිකරන බලය. විදේශී ගුවන් යන සහ දේශය ගුවන් අවකාශය තුළ. සිදුකරන ලද වැරදි සම්බන්ධෙන් අධිරන බලේ. පලාත තුළ මහෙස්ත්‍රාත් අධකරනය සහ පාථමි අධකරණය විසින් පනවල තියෙන වගන්ති සහ නියෝග සම්බන්ධයෙන් අභ්‍යාජනධිකරන බලය. පළත් සභා විසින් පණවන ලද කිසියම් නීතියක් හෝ ප්‍රතිපත්තියක් යටත්තේ උපුටා ගත් බලතල සම්බන්ධෙන් අධිකරන බලය සහ කම්කරු නිශ්චය සබා ගොවිජන විනිශස සබා සහ කුඩා හිමිකම් මුසා නැත්තන් ස්මල් කලම්ස්කෝට් විසින් ගනු ලැබු තීන්දු පිළිබඳ අභ්‍යාචනා බලය එතකට මහදිකරණේ විනිසුරුවන් පත්කරන්නේ ලංකාවේ ජනාධීපතිවරයා විසින් ඊළඟ එක තමයි කෝ් පිල් එකගන්නේ අභාචන අධි කරන ානාධිකරනය ශ්‍රී ලංකා ප්‍රජාත්‍රක සමාජවාදී ජනරජය එකසි පස්සන වවස්ථාව මගින් තම ිහිටවල තියන්නේ ලංකාේ අධිකරණය ශ්‍රී ලංකාේ අභ්‍යාන අධිරනය ශ්‍රී ලංකා අධිරන පද්ධ තියේ දෙවන ජේෂ්ටටම අධිරණය වෙනවා එකන්නේ ඉටි හෙළින් තියන්නේ ්‍රෂ්ට අධිරය පමණයි මහධිකරණය හෝයම් පහළු සවිවල අභ්‍යාජන විභග කිරීම අධිකරන බලය අභ්‍යාචනධිකරණය ස කරන පද තිනෙනත්තං කෝට් සිිටම්ම ටතේ වසාහන වශයෙන් අපි කතා කරන්නේ සුප්‍රීම් කෝට් නැත්තං ශ්‍රේෂ්ටාධකරණය ගැන ශ්‍රේෂ්ටාධිකරණය ලංකාවේ අඩුක්‍රම අවස්ථාව එකසි පස්සනවස්ථාව මගින් පිහිටවල තියන ශේෂ්ටාධිකරනය තමයි ංකාවේ උත්තරී තරම සහ ජේෂ්ට තම අධිකරණය වෙන්නේ ශ්‍රේෂ් ආධිකරණ තමයි ශ්‍රී ලංකාවේ අවසාන ්‍ර්‍යාජනනාධිකරණය වෙන්නේ ශ්‍රේෂ්ාධිකරන තීරණයන්ගේෙන් අනිකුත් සියලු අධිකරන බැදිිලන්න මේ තීරණ ඒක මතිිකව වහෙමනැත්තං විිනිසුරුවරන්ගේ බහුතරේ තීරණය ගනු ලැබිය යුතු ශ්‍රෂ්ාි කරන මිනිශචකාරු තමයි අග්‍ර නිශ්චකාරවරය සහනිෙකුත් විනිශ්චකාරවරු හය දෙනෙක්ගේ සිට දස දෙනෙක්කුගෙන් සමන්නිත වෙන්න ඕනේ මේ මිනි්චකායව උත් පත් කරන්නේ ලංකාවේ ජනාධිපතිවරයා විසි ශ්‍රෂ්ාධිරය ආධිකරන බලය තමයි මුල්ලික යිතිවාසිකම් ආරක්ෂා කකිරීම අවසාන අභියා ජනාධි කරන බලය උපදේශක අධ කරන බලය ජනාධිපතිවරන ජනමත විචාරණයක වලංගුතාව අෙකුත් මැතිවරන පෙත්සම් නඩු වලද අභ්‍යාජනාධී කරනය විසින් කරන ලද ආජ්ඥාාවකට හෝ දෙනලටද නඩු තිීන්දුවට විරුද්ධ විදිරිපත්් කරන අභ්‍යාචන සම්බන්ධවෙන් චන්ද පෙත්සම් සම්බන්ධෙන් මේ ශ්‍රේෂ අධිකරන්නේ බැඳිල ඉන්නවා නඩු තීන්දු දෙන්න සහ පාලිමේන්තු වර ප්‍රසාද කඩකිරම් පාලිමේන්තු විසින් නීතිීම් පවරුණු ලබි හැකි අම්කාරණයක් සම්බන්ධව ශ්‍රෂ්ට අධිකරණයට අධිකරන බලය තියෙන්. අපි දැන් කතා කරපු අධිකරන පද්ධතියට නැත්තන් කෝඩ් සිස්ටම් එකට අමතරව පරිපාලන විච්චය සභා සහ විකල් පාරවුල් විසඳීමේ ක්‍රමතියෙන. පරිපාලන විනිශ්ච සභා තමයි කුලි මණ්ඩලේ සහ සමාලෝචන මණ්ඩලේ නිවාස දේපල සමාලෝචන මණ්ඩලේ ඉඩම් අත්පත් කර ගැනීම සමාලෝචන මණ්ඩලේ කවාසි සහ කවාසිස් මණ්ඩලේ විාන විනිශ්චය සබ සහකම්කරු විනිශ්චය සබ. තවට විකල් පාරවුල් විසඳීමේ ක්‍රම තියනව මූලික වශයෙන් තුනක් ඒව තමයි Mediශ arbitra කියන්නේ ඒදක තේරුම් තමයි සමත කරනේ බේරුම් කරනය හ සම්මුූතිය. introduction to lowෝ යටතේ හමනැත්තං නීතිය හඳුන්වදීම යටතේ අපි කතා කරන අවසාන ප්‍රධාන මාතතුෘකාවතමයි Fuction of regulatory institutions. කිය නියමනනායිතන වල කාරයන්. නියමනායතනයක් කියලා කියන්නේ ව්‍යාපාරයේ සුමට ක්‍රියාකාරිීත්වය සඳහා නිශ්චිත රෙගුලාසි ක්‍රියත්මක කිරීම සහ බලාත්මක කිරීම සඳහා නිර්මාණය කරන ලද ආහිතනය. ව්‍යාපාරයක සුමට ක්‍රියාකාරිත්වය සඳහා නිශ්චිත රෙගුලාසි ක්‍රාත්ම රීම සහ බලාත්මක කිරීම සඳහා නිර්මාණය කරන ලදා ආයතනයක් තමයි නියම නායතනයක් කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ නයාමනා අයතන තමයි ශ්‍රී ලංකා වර්ලත් ගැනකාදි කරන අයතන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ගුම්පත්හා විනිමය කොමිෂන් සභාව කොළම කොටස්ුවමාරුව ආයෝජන මණ්ඩලේ ආයෝජන රජිස්ටාර් රේගු දෙපාර්තමේන්තුව සහ මහා බැංකුව ඉස්රු අපි කතා කරන්නේ චාඩ කව ස ශ්‍රී ලංකා ඒකයන්නේ ශ්‍රී ලංකාවේ වරලත් ගැනකාධ කරන ආයතනය ගැන. වර්ලත් ගැනකාදි කරන යතනය කියල කියලා ගන්නන්නේ ශ්‍රී ලංකාේ කැපී පෙනෙන ෘත්තිය සංවිධානයක්. ඒක ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගනකාධි කරනහා මූල්ල්‍ය වෘතියට නායකත්වය සහ අවබෝධය ලබා දෙනෝ වල්ලත් ගැනකධි කරනා ආයතනයේ කාරය තමයි මුූල්ලි පද්ධතිය සහ අයවැය අකණ්ඩව කළමනා කරනය කිරීම මූල්ලි විගණයන් සිදු කිරීම සේවාදායකින් සමඟ සම්බන්ධතා පැවැත්වීම සහ මූල්ලෙ තොරතුරු සැපීම බදු සැලසුම් කිරීම පිළිබඳ සේවාදායකයින්ට උුන්ගේ බදු වගකීම අවම කිරීම සඳහා උපදෙස් දීම ගිනම් වාර්තා පාවත්වා ගැනීම සහ ගිනුම් සකස් කිරීම සහ වංචා හඳුනා ගැනීම සහ වැලැක්වීම. ඊළංඟ අතන තමයි සුරකුම්පත්හහා විනිම කොමිෂන් සභාව නත්තාන් සිකුටියන්ක් exchange කොමmissionන් ඒක කාර්යන් තමයි සංස්ථාවකට ව්‍යාපාරවස්තු විනිමේ ස්ථානයක් ලෙස ක්‍රා කිරීම පිණිස බලපත්‍රයක් ප්‍රධානය කිරීම සහ එක ව්‍යාපාර කටයුතු නිසි ලෙස කරගෙන යන බවට වග බලා ගැනීම යම් තැනැත්තකුට ව්‍යාපාර වස්තුූ වෙළෙන් දෙෙකු හෝ ව්‍යාපාර වස්තු තැරැවකරුවකු ලෙස ක්‍රියාකිරීම පිණිස බලපත්‍රයක් ප්‍රධානය කිරීම සහ ඔහුගේ ව්‍යාපාර කටයුතු නිසි ලෙස කරගෙන යන බවට වග බලා ගැනීම කළමනා කරන සමාගමකට ඒකකභාරයක් ලෙස ක්‍රියාකිරීම පිණිස බලපත්‍රයක් ප්‍රධානය කිරීම සහ එක ව්‍යපාර කටයුතු නිසි ලෙස කරගෙන යන වට වග බලාගැනී යම් තැනැත්තෙකුට වෙලඳ පොල අතරමැදියකු වශයෙන් ව්‍යාපාරයක් කරගෙනයම පිණිස ලියාපදිංචි කිරීමේ සහතිකයක් ප්‍රධානය කිරීම සහ. එක ව්‍යාපාර කටයුතු නිසිලෙස කරගෙන යන බවට වග බලා ගැනීම. බලපත්‍රලත් ව්‍යාපාර වස්තු විනිමේ ස්ථානයකට හෝ. බලපත්‍රලත් ව්‍යාපාර වස්තු තැරැවකරුවකුට හෝ. බලපත්‍රලත් කළමනා කර ව්‍යාර වස්තු වෙළෙන්ෙකට ෝ බලපත්‍රලත් කළමනා කරන සමාගමකට හෝ ඒකක භාරයක භාරකරුවෙකුට. හෝ ලියාපදිංචි වෙළඳ පල අතර මැදියකු කලින් කළ සාමාන්‍ය හෝ විශේෂ විධාන නිකුත් කිරීම. සුරකුම්පත් වෙළඳ පොල සංවර්ධනය කිරීම සම්බන්ධෙන් ආණ්ඩුවට උපදෙස්දීම. එහි වැඩකරගෙනයාම සඳහා අවශ්‍ය නිලධාරීන් හා සේවකයන් සේවයහි එදවීම. බලපත්‍රලත් ව්‍යපාරවස්තු විනිමේ ස්ථානයක සවරකුම්පත් ලැස්තු ගත කිරීම සහ නිකුත් කිරීම නියමනය කිරීම ලැස්තු ගත කිරීම සහහා යම් බලපත්‍රලත් ව්‍යපාරවස්තු විනිමේ ස්ථානයක් වෙත කරනු ලබන යම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම සඳහා එයට විධාන කිරීම සොරගුම්පත් වළඳබල සම්බන්ධෙන් ආ්ඩුව ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කොමිෂන් සභාව අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය යම් ක්‍රියාවන් කිරීම පවර ගැනීමම් හෝඒකා බද්ධ කිරීම් නියාමනය කිරීම. ඉළං මාතුෘගව තමයි කොළම කොටස් වලඳපොල කොටස්වලඳ වලක කියන්නේ ලංකාව ප්‍රධාන කොටස් සුවමාරු මධ්‍යස්ථානය ඒක එක්දස් නමස අසූ දෙකේ අංකදා හත දරන සමාගම් පනතයටතේ තමයි පිහිටෝල තියෙන්නේ. කොළම කොටස් වලඳ ොල ශ්‍රී ලංකා සුරකුම්පත්හා විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍රියල බාගන තියෙනවා. කොළම කොටස් වලඳ පොලි ප්‍රධාන අරමුණු තමයි ොරකුම්පත් නටිපතා විකිනීමට මිලදී ගැනීමට හෝ හුවමාරු කිරීමට අර්පනය කර ඇති ස්ථානයක් එහම නැත්තං වෙළඳ පොලක් හෝ හුවෝමාරුවක් මහ ජනතාවට සපයමින් ව්‍යාපාරය සිදු කිරීම අණ්ඩුවේ නය සඳහා දිටිය වෙළඳ පොළක් නිර්මාණය කිීම සංවර්ධනය කිරීම ප පහසුකම් සැපයීම සහ ප්‍රවර්ධනය කිරීම කොටස් වෙළඳ පොළක ව්‍යාපාරයට අදාළව රීති පරිපාලනය සහ බලාත්මක කිරීම කොටස්වලඳපොලක ව්‍යාපාරයට අදාලව රීති පරිපාල නිසාහ බලාත්මක කිරීම. වෙළඳපල තොරතුරු ව්‍යප්ත කිරීම. හුවමාරු හරහා සපයුණු ලබන සේවය සඳහා ගාස්තු පැනවීම. කොළම කොටස්වලඳපොල දකුණවාසියාාවේ තියන වඩාත්ම නවීකරණය වෙච්චා කොටස්වලඳපොළවල් අතරින් එකක්. වෙළඳ කටයුතු සහ වෙළඳපොල හැසිරෙනකාරය අධීක්ෂණය කරන්න ආයෝජකෑන්ට පහසු කරන්න කොළම කොටස් වලඳ පොල වින් මෙවලම් රාශීයක් ප්‍රානය කරල දයන. ඒ වගේම එමගින් සමාගම් සහ රජය සුරකුම් පත් දිතිය වෙළඳබලේ විකිනීමටත් පහසුකම සපයල තියෙනවා. කොළමු කටස්ලඳපල මගින් එම වෙළඳපලට සහභාගී වනයට මුළුමනින්ම ස්ුවන්ක්‍රීයව වෙළදායම් කිරීමේ වේදිකාවක් සපේල තියනවා. කොළමුටස් වලඳබලේ භාවිතරන ප්‍රධන මිලදර්ශගේය තමයි සමස්ත මිල දර්ශගේ. ඊළං මාතෘකව තමයි බෝඩ් ofෆ වට එකන්නේ ආයෝජන මණ්ඩලේ යජන වණඩලේ මුලින් පිහිටොල තියෙන්නේ මහා කොළම්ඹ ආර්ථික කොමිසම විදිහට එදස් නොමසේ හැත්ත අටේද. ඒ පස්සේ කාලදී එදස් නොමසි අනු දෙකේදී සමස්ත රටම ඇතුළත් වෙන විදිහට කොළඹ ආර්ථික කොමිසම ක අයජ නණ්ඩලේ විදිහට ප්‍රශහස් කරය කරලා තියනවා. යජන මණඩලේ ප්‍රධාරමන තමයි විදේශ රිජුආයෝජන සහ දේශීය අයෝජන ආකර්ශණය කර ගැනීම. ආයජන මණ්ඩලේ මූලික කායන් තමයි අයෝජකින් සමඟ ව්‍යාපෘතියෝජන සාකච්ඡා කිරීම ඉල්ලිම් නොකළයෝජනා ලැබීම සහ සමාලෝජනය කිරීම සහ ක්‍රියාමාර්ග ආගේ කිරීම සඳහා ඒවා අදාළ රාජ්‍යආයතන විතරේද ඉදිරිපත් කිීම විශේෂිත උපදේශන සහය ලබාදීම සහ අදල් ියකි විලි කෙටුම්පත් කිරීම බදු සහ වෙනත් සහන ලබාදීම ආර්ථික සංවර්ධනය පෝෂණය කිරීම සහ උත්පාදනය කිීම ආර්ථිකය පදනම පුළුල් කිරීම සහ ශක්තිමත් කිරීම ලද ධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාකව ප්‍රවර්ධනය කිරීම විශේෂයෙන් රාජ්‍ය සහ පෞද්ගලි හවුල් කාරරිත්්‍යය හරහා රටපුරා ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටුවීම. හිළඟ මතතුෘ ගවතමයි රජිස්්‍රා් කම්පැනිස්ගැනෙ සමාගම් රජිස්ටාර් සමාගම රජිස්ටාර්ගේ කාර්ය වෙන්නේ සංස්ථාගත සසාමාගම මෙ එමනැත්තන් ඉන්කෝපරටකම්පනනිස් සහ ව්‍යාපාර නාම ලියාපදිංච කිරීම. සංස්ථාගත සමාගම් සහ ව්‍යාපාර නාම ලියාපදිංි කිරීම සමාගම් බලත්මක කිරීම සහ මහජනතාවට අශ්‍ය තොතුරු ලබාදීම ඉළඟ මතකා තමයි ඩිවර්මට of කටම්ස් ගැන්න රේගු දෙපාර්තමයේන්තු. ශ්‍රී ලංකාවේදී රට තුළට සහ පිටතට බාන්්ඩ සහ අයිතම ගලායාම පාලනය කිරීමේ වගකීම සහිත අධිකාරය වෙන්න ශ්‍රී ලංකා රේගුව. ආනයනය කරන සහ අපනායනය කරන යම් බාණ්ඩ සේවා මත තීරු බදු එකතු කිරීම සඳහා රේගුව බැඳිලා ඉන්න. උධාරණයක් විදිහට රේගු බඳ. රේගුවක් කාර්භාරය තමයි ශ්‍රී ලංකාව තුළට හ ශ්‍රී ලංකාවෙන් පිටතට බා් ආයනය ආනායනය සහ අපනයනය කිරීම සම්බන්ධයෙන් වන රීතිසා නියෝග බලත්මක කිරීම නිත්‍යානුකූල වෙළදාම සඳහා පහසුකම් සැපීම රටට ඇතුළුවන ස්ථනවලදී රට ආරක්ෂා කිරීම ආදායම් කාණ්දුවීම් සහ අනෙකුත් වංචාවන්වැලැක්කීම රේගු බදු ආකාරයෙන් රාජ්‍යආදායම රැස් කිරීම සහ අනෙකුත් රාජ්‍ය අධිකාරරි කිහිපයක් වෙනුවෙන් අනෙකුත් බදුව එකතු කිරීම කරුව නත් අඩම් ගුඩ ගැනීම හාත තහනම් බාන්්ඩ රජ සන්තක කිරීම වැනි සීමිත පොලිස් බලතල ක්‍රියත්ම කිරීම රේගූ හරහා නිෂ්කාශනය නොව බාන්්ඩ නිශ්කාශය වන තෙක් බන්ධීත ගබඩාව නමින් හැඳින්වන විශේෂ ප්‍රදේශයක තැබීම සංකෑලයකන සැපරීම සඳහා ආනයන සහනයන දත් එකතු කිරීම අනයින අපනයන සම්බන්ධයෙන් වෙනත් රජයේ දෙපර්මේන්දු සහ පාර්ශවයන් සමඟ සම්බන්ධ කරණය කිරීම. අවසාර නියමණනායතන විදිහයටට පිකතා කරන්නේ සෙන්ල් බන්ක් හැකයන්නේ මහා බැංගුව ශ්‍රී ලංකා හා බැංේ ප්‍රධාන කාර්යතමයි ආර්ථික මිලස්ථ අයිතාවය පවත්තා ගැනීම හ මුූලෙ පදධතිය ස්ථාවරත්වය පවත්වා ගැනීම ආර්ික හා මිලස්ථ අයිතාව පවත්වා ගැීම හා මුල්ලෙ පද්ධතිය ස්ථාවරත්වය පවත්වා ගැනීම හමනැත්තම්ට and price stability <imitation> and to maintain financial systemට මිලස්ථායිතාවය මුදලේ මුදල් වර්ගවල වටිනාකම ආරක්‍ෂා කරනවා ඒක අඩ අඩුද්දමනයට හේතුවක් වෙනවා මූලෙ පද්ධති ස්ථායිතාවය තැන්පත්කරුවන්ගේ සහ අයෝජකයින් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරනවා මහබැංකුවේ නියෝජිත ආයතනවල කාරයන් තමයි සේවක අර්ථසාද කර මුදල් කළමනා කරනේ විදේශ විනිමය කළමනා කරනේ රාජ්‍යණය කළමනා කරනේ පරාදේශීය සංවර්ධනය පළාත්කාරයාල අධීක්ෂණය නියමනා අයතන කෙන කාතා කල්ලත් තිවරයි. තකො ඉන්ට්‍රඩක්ෂන් තුලූ හෙමනැත්තන් නීතිය හැඳින්ීමේ යටතේ අපි කතා කරන්න තියන්නේ එච්චරයි.